තරගයට කලින් කට වරද්දගත්තු නැමීවියන් නායකයාට වෙච්ච දේ. ඔව් ඊයේ දවසේදී ශ්‍රී ලංකා කණ්ඩායම තම පළවෙනි තරගය ක්‍රීඩා කරා T20 ලොකුස්ලානේ රවුන්ඩ් 1 එකේ පළවෙනි තරගය ක්‍රීඩා කරා නැමීවියන් කණ්ඩායමත් එක්ක හිටිය ශ්‍රී ලංකා කණ්ඩායම අවසානයේදී කඩුරු 7කින් ජයග්‍රහණය වාර්තා කරා. ඉතින් එක දෙයක් කියන්න තියෙනවා මෙන්න මේ දේ නැමීවියන් නායකයා කිව්වා දැන් මේ තරගය පැවැත්තුනේ සවුන්ද දවසේ ඉතින් ඉරිද දවසේදී ඔහු මෙන්න මෙහෙම කතාවක් කියන ඔහු කියනවා the pressure is on Sri Lanka if we can play better we can take them down tomorrow ඔහු කියනවා ශ්‍රී ලංකාවට ලොකු ප්‍රෙෂර් එකක් තියෙනවා ඉතින් ඒ ප්‍රෙෂර් එකත් එක්ක තමයි ඔවුන් ක්‍රීඩා කරන්නේ අපිට පුළුවන් නම් හොඳට කරන්න ඒ හෙට දවසේදී හොඳට perform කරන්න අපිට අනිවාර්යයෙන්ම ඔවුන්ව පරාජයට පත් කරන්න පුළුවන් කියන එක ඔහු කියනවා ඉතින් ඒ දේ උනේ නැහැ ඔවුන්ගේ පිටිකරුවන් මේ දෙයට උදව් කරේ නැහැ. ඉතින් ලකුණු 96කට ඔවුන් දැවි යනවා. ඉතින් අවසානයේදී ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 3ක් ලකුණු 26කට දැවි තිබුණත් ඒදී අවිෂ්ක ෆර්නැන්ඩෝ සහ පානු රාජපක්ෂ තරගයේ ජයග්‍රහණය කර අරන් යනවා. ඉතින් මේම කියපු එක්කෙනෙක් මේ ඔව් නැමීවියන් නායකයා මේක කිව්වා. ඊට කලින් මේක කිව්වා නෙදර්ලන්ත නායක පීටර් සීලර්. පීටර් සීලර් උඩින්ම ඔහු කිව්වා ඔහුට හිතෙනවා ශ්‍රී ලංකාවට පහසු වෙන්නේ නැහැ මේ කණ්ඩායම තුනත් එක්ක ක්‍රීඩා කරන එක. ඉතින් ලංකාවට හිතන විදිහට මෙහෙම ගෲප් ස්ටේජ් එකෙන් ඊළඟ ස්ටේජ් එකට යන්න බෑ කියලා ඔහු ඊට පස්සේ ඔහු එක මාරු කරලා තිබ්බා. මම මේ කීප එක මිස්කෝට් කරලා තියෙනවා. මම කිව්වේ ශ්‍රී ලංකාවට අනිවාර්යයෙන්ම යන්න පුළුවන් අනිත් කණ්ඩායම් තුන හොඳ ෆයිට් එකක් දෙයි කියලා. ඉතින් දැන් එක්කෙනෙක්ට වැඩේ වුණා. අපි බලන් ඉමු නෙදර්ලන්ත නායකටත් මොකද වෙන්නේ කියලා. නෙදර්ලන්ත කණ්ඩායමටත් අපේ සිංහයන් කොහොමද ක්‍රීඩා ගන්න කියලා. ඉතින් අපිට මතකයි AB de Villiers ඕෆ් සීසන් කතාවක් කියලා කට වරද්ද ගත්ත හැටි. ඉතින් අපි බලන් ඉමු නැඹිවියට වෙච්ච දේ නෙදර්ලන්තෙත් වෙයිද කියලා.